පුනර්භවය කියලා කියන්නේ හැමෝම වගේ උනන්දු වෙන කාරණාවක්. පසුගිය දවස්වල කල්පනා චාවලා නැමැති ඉන්දියාවේ ප්‍රථම ගගනගාමීවරියා නැවත ශ්‍රී ලංකාවේ උපන් කතාව ඉතාමත්ම ජනප්‍රිය වුණු මාතෘකාවක්. ඉතින් පුනර්භවය විද්‍යාත්මකව තහවුරු කරන්න පුළුවන්ද? අද අපි කතා කරන්නේ පුනර්භවය පිළිගන්න විද්‍යාඥයන් මේ ගැන ඉදිරිපත් කරලා තියෙන විද්‍යාත්මක සාධනය කිරීම කිහිපයක් ගැනයි. කිසිම විටක මේක ආගමික මතවාද සමග පටලව ගන්න එපා කියලා අපි වීඩියෝ එක පටන් ගන්න කලින්ම ඔයාලට කියනවා. මේ සියලුම දේවල් විද්‍යාත්මක මතයන් පමණයි. මනෝවිද්‍යාඥයන්ට අනුව දිනකට මනසේ සිතුවිලි 60,000ක් පමණ ඇති වෙනවා. අපි හිතනවා කියලා කියන්නේ මෙන්න මේ වගේ එක එක ආකාරයේ සිතුවිලි පහළ කර ගැනීමකට. ඒ කියන්නේ සිතුවිලි පහළ වීම හා නැතිවීම එක්තරා ආකාරයක වේගයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන යම්කිසි චාලක ශක්තියක් ගම්‍ය වෙලා පවතිනවා. ඉතින් විද්‍යාවේ ශක්ති සංස්ථಿತಿ නියමයට අනුව කිසියම් ශක්තියක් විනාශ කිරීමට හෝ නිර්මාණය කිරීමට නොහැකි. එතනදී සිද්ධ වෙන්නේ වෙනත් ශක්තියක් බවට පරිවර්තනය වීමක් පමණයි. එසේනම් මේ ශක්තිය මරණින් පසුව නතර වෙන්න විදියක් නැහැ. එසේනම් මේ ශක්තිය තවත් ශරීරයකින් මතුවෙනවා. එය අප පුනර්භවයේ විදියට හඳුන්වනවා. මේ ආකාරයෙන් එම ශක්තිය දිගටම ගලාගෙන ඉදිරියට යනවා. නමුත් මේ නොපිළිගන්නා විද්‍යාඥයන් පවසන්නේ සිතනවා කියන්නේ නියුරෝනික ක්‍රියාවලියක් පමණක් බවයි. විදුලිය නොමැති විට බල්බයක් නිවී යනවා වගේ මරණයේදී නියුරෝන ක්‍රියාත්මක වීම සඳහා බලය නැති වෙනවා. නමුත් මෙතනදී තවත් ගැටලු දෙකක් පවතිනවා. එසේනම් මෝහනය කිරීමකදී සමහර පුද්ගලයන් පෙරාත්ම ගැන පවසන්නේ කොහොමද? ඒ වගේම ඇතැම් කුඩා ළමුන් පෙරභවය ගැන පවසන්නේ කොහොමද? මෝහනය කිරීමේදී සිද්ධ වෙන්නේ තමාගේ යටිහිතේ පවතින දේවල් කියවීම නිසා මෝහනය මගින් පෙරාත්මය ගැන නිගමනයක් ගැනීමට නොහැකි බවට බොහෝ විද්‍යාඥයන් පවසනවා. ඒත් මෙතනත් තව ගැටලුවක් ඉතුරු වෙනවා. එසේනම් සමහර කුඩා ළමයින් පෙරභවය ගැන මතකයෙන් කියන්නේ කොහොමද? පසුගිය දවස්වල වීඩියෝවෙන් ප්‍රසිද්ධ වුණු දරුවා වයස අවුරුදු 7ක පුංචි දරුවෙක්. ඔහුට ඒ දැනීම ආවේ කොහොමද? එය අපි පසකින් තබමු. ඇතැම් කුඩා දරුවන් කතා කරන්න පටන් ගන්න මුල් කාලෙදිම පෙරභවය කියන්න පටන් ගන්නවා. බොහෝ විට මේ දරුවන්ගේ වයස අවුරුදු 2.5ක් හෝ 3ක් වෙනවා. ඉතින් ජීව විද්‍යාඥයන්ට අනුව නම් එතරම් කුඩා කාලයේදී මොළය බොරු කීම සඳහා සැකසෙන්නේ නැහැ. ඒ නිසායි උසාවියක උනත් පුංචි දරුවන් කියන දේ පිළිගන්නේ. ඒ වගේම මේ පුංචි දරුවන් පවසන ආකාරයට ඒ තැන්වලට ගිහිල්ලා බැලුවත් ඇත්තටම එහෙම කෙනෙක් ජීවත් වෙලා තියෙනවා. ඇතැම් අවස්ථාවලදී පසුගිය භවයේ මව්පියන් හිතවතුන් පවා මේ අය හඳුනා ගන්නවා. එවැනි පරීක්ෂණ වාර්තා රාශියක් පරීක්ෂකයන් විසින් සිදු කර තිබෙන නිසා ඒවා කිසිවිටකත් බොරු කියලා කියන්න බෑ. අන්න ඒ වගේ අවස්ථාවලදී විද්‍යාවත් අසරණ වෙනවා. මොකද විද්‍යාවට අනුව දැනුම කියන එක පවතින්නේ මොළය ඇතුළතයි. ඉතින් කෙනෙක් මිය ගියාම මේ දැනුම කියන දේ නැති වෙලා යනවා. එහෙමනම් ඒ දැනුම වෙනත් මොළයකින් මතුවෙන්නේ කොහොමද? අනෙක් අතට පසුගිය භවයේදී වෙනම රටක ජීවත්වන කෙනෙක් මේ භවයේදී තවත් රටක ජීවත් වෙන්නේ කොහොමද? ජීව විද්‍යාඥයන් මේකට හරි අපූර්ව උත්තරයක් පවසනවා. ඔවුන්ට අනුව කුරුළු පැටියෙක් තම දෙමාපියන්ගෙන් වෙන් කරලා තිබ්බත් ඌ ලොකු වෙද්දී ඌ කන්න ඕන විදිය පියාඹන්න ඕන විදිය කියලා දෙන්න ඕන නැහැ. ඌ ඒක ස්වභාවයෙන්ම ඉගෙන ගන්නවා. සෑම ජීවියෙක් සතුවම ජාන පවතිනවා. ඉතින් ඇතැම් මතකයන්ද මෙසේ ජාන හරහා ගමන් කළ හැකි බවට විද්‍යාඥයෝ පවසනවා. එහෙත් මෙතනදී ගැටලුව බවට පත් වෙන්නේ ඇතැම් අය විවාහයට පෙර මිය ගිහින් නැවත උපත ලබා පෙරාත්මය ගැන පවසන එකයි. ඒ කියන්නේ වර්ගය හරහා මතකයේ ගමන් කිරීමට කිසිම අවස්ථාවක් නැහැ. එසේනම් මෙතනදී සිද්ධ වෙන්නේ මොකද්ද? පුනර්භවය නොපිළිගන්නා ජීව විද්‍යාඥයන්ට මේ ගැන කිසිම අදහසක් නැහැ. නමුත් මේට භෞතික විද්‍යාඥයන් සතුව නම් උත්තරයක් පවතිනවා. නමුත් මේ සංකල්පය නිර්මාණය කරලා තියෙන්නේ සාපේක්ෂතාවාදය ඉදිරියට අරගෙන ගිහිල්ලා නිසා මේක ටිකක් ගැඹුරුයි. ඒ නිසා පුළුවන් සරලම ආකාරයට අපි මේක ඔයාට කියන්නම්. සාපේක්ෂතාවාදයට අනුව විශ්වයේ කාලය ගලා යාමේ වේගය තැනින් තැනට වෙනස් වෙනවා. ඒ නිසා අතීතය, වර්තමානය, අනාගතය කියන්නේ කාල තුනක් නෙවෙයි. මේ මොහොතේදීම පවතින සංසිද්ධියක් කියලා ඇතැම් භෞතික විද්‍යාඥයෝ පවසනවා. ඒ කියන්නේ දැනුම කියන දේ පවතින දෙයක්. කාලය කියන්නේ මායාවක්. ඔබ සමහර විට මේ වගේ අත්දැකීම් වලට මුහුණ දීලා ඇති. ඔබට හිතෙනවා මේ දේ මේ විදියට සිද්ධ වෙයි කියලා. ඒ වුණාට කිසිම තර්කානුකූල පැහැදිලි කිරීමක් ඒ වෙනුවෙන් දෙන්න බෑ. හැමෝම පුදුමයට පත් කරවමින් ඒ දේ ඒ ආකාරයටම සිද්ධ වෙනවා. ඉතින් මේ විද්‍යාත්මක මතයට අනුව ඔබට ඒ ආකාරයෙන් දැනින්නේ ඒ දේ දැනටමත් සිද්ධ වෙලා තියෙන නිසාවෙන්. මොකද අතීතය, වර්තමානය, අනාගතය එකම මොහොතේ පවතින නිසාවෙන්. කෙසේ නමුත් ඇතැම් විද්‍යාඥයන් පුනර්භවයේ තරංගයක් ආකාරයට හඳුන්වා දෙන්න උත්සාහ කරනවා. උදාහරණයක් විදියට වායු තරංගයක් හෝ ජල තරංගයක් ගැන හිතලා බලන්න. තරංගයකදී සිද්ධ වෙන්නේ අංශු
අංශු චලනය වීමක් මිසක් වෙන දෙයක් නෙවෙයි. තරංගයක මුලදි සිද්ධ වෙන චලන අංශු නෙවෙයි තරංගය අවසන් වෙන අවස්ථාවේදී චලනය වෙන්නේ. නමුත් මේ එකම තරංගයක්. නමුත් ඒ අවස්ථාවවලදී චලනය සඳහා සහභාගී වන අංශු වෙනස් වෙනවා. නමුත් මේ මතය ඇතැම් විද්‍යාඥයන් විශ්වාස කරන්නේ නැහැ. ඒකට ඔවුන් හේතු පැහැදිලි කිරීමක් ලෙස දක්වන්නේ එක්තැනක තිබෙන තරංගයක් වෙනම ස්ථානයකින් මතුවෙන්නේ කොහොමද කියලා. ඇමරිකාවේ සිටින අයෙක් මරණයෙන් අනතුරුව යුරෝපයේ හෝ ඉන්දියාව ලංකාව වැනි වෙනත් රටක ඉපදෙන්නේ කොහොමද? නමුත් මෙය ඊට සඳහන් කළ විද්‍යාත්මක මතයෙන් පැහැදිලි කරන්න පුළුවන්. කාලය සහ අවකාශය අතර සෑම විටකම අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තිබෙන බවට භෞතික විද්‍යාඥයන්ගේ පිළිගැනීමයි. අතීතය, වර්තමානය, අනාගතය කියන කාල තුනම එකටම පවතින නිසා අවකාශයේ සෑම ස්ථානයක්ම එකම තැනක පැවතිය යුතුයි. එවිට අපි අත්දකින්න දුර කියන්නේත් එක්තරා ආකාරයක මායාවක් පමණයි. නමුත් ඔබේ වැරදියට වටහා ගන්න එපා. හෙට ඔබ යම්කිසි කෙනෙක් ඝාතනය කළොත් ඒ ඔබේ වරදක් නොවේ, කාලයේ ලියවිලා තිබුණ එකක් කියලා හිතන්න එපා. මේ එතරම් සරල ආකාරයකට පැහැදිලි කරන්න බෑ. උදාහරණයක් ලෙස සාපේක්ෂතාවාදයේ ලෝකයට හඳුන්වා දුන් මුල් කාලෙදී අනෙක් විද්‍යාඥයන්ට ඒ වටහා ගැනීමේ ගැටලුවක් මතු වුණා. ඒකට හේතුව විද්‍යාඥයන්ටත් තේරුම් ගැනීමට බැරි තරම් මේක ගැඹුරු වීමයි. ඉතින් සාපේක්ෂතාවාදයේ ඉදිරියට අරගෙන ගිහිල්ලා නිර්මාණය කළ මතයන් කෙතරම් ගැඹුරු වන්නට පුළුවන්ද කියලා ඔයාටම හිතා ගන්න පුළුවන්. දුර කියන සංකල්පය ගැනත් මේ විදියටම හිතාගන්න. කෙසේ හෝ ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාඥයන් බොහෝ දෙනෙක් පුනර්භවය පිළිගන්නවා. නමුත් ක්වොන්ටම් යාන්ත්‍රික සංකල්ප පුනර්භවය සඳහා සහභාගී වෙන්නේ කොහොමද කියලා අපි පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඒකට හේතුවත් මේක ගොඩක් ගැඹුරු වීම. නමුත් මේ වීඩියෝවට ඔබ දක්වන ප්‍රතිචාරය අනුව මේ ගැනත් වීඩියෝවක් ඉදිරියට අරගෙන ඉන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. නමුත් ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව සහ ගැඹුරු බුදුදහම එකිනෙකට සම්බන්ධයක් තියෙනවා. ඇතැම් අයට අනුව ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවෙන් විද්‍යාඥයන් අසරණ වෙලා එහි ඇති ගැටලු සඳහා උත්තර හෙව්වේ ගැඹුරු බුදුදහමින්. කොහොමුණත් මේක ස්ථීර වශයෙන්ම පැවසීමට සාක්ෂි කිසිවක් නැහැ. නමුත් මේක සිදු විය හැකි දෙයක්. ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ සමහර සංකල්ප හා ගැඹුරු බුදුදහමේ සමහර සංකල්ප සමපාත වන නිසාම එවන් මතකයක් ඇති වුණා වෙන්නත් පුළුවන්. නමුත් එක දෙයක් නම් අනිවාර්යෙන්ම පවසන්න පුළුවන්. සමහර විද්‍යාඥයන් එළිපිට නොකිව්වත් ඔවුන් රහසේම බුදුදහමේ ගැඹුරු සංකල්ප ගැන නිරතුරුව අවධානය යොමු කරමින් පරීක්ෂණ සිද්ධ කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සමහර සංකල්ප නිසා ඔවුන් ඉතාමත්ම පුදුමයට පත්වෙනවා. කෙසේ හෝ මේ ගැන සම්පූර්ණ වීඩියෝවක් පසුව රැගෙන ඉන්න අපි බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් ආතර් සී ක්ලාක් මහත්මයා පැවසූ ආකාරයටම අනාගතයේදී ලෝක ආගම බුදුදහම වෙන්නත් පුළුවන්. ඉතින් මේ ගැන ඔයාගේ අදහසත් අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අපි මේ වගේ අලුත්ම වීඩියෝවකින් හම්බෙන බලාපොරොත්තුෙන් අදට සමුගෙන යන්නට තමයි සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම පහලින් තියෙන රතු පාට බටන් එක ඔබලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතෙන් වීඩියෝවක් දාපු ගමන් ඔයාලකට ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි අලුත්ම වීඩියෝවකින් හම්බෙමු. සියලුම දෙනාට සුබ දවසක්.